Ali Hangila, Nava, Ali Balande. How are you? I'm hungry. How are you? I'm hungry. I'm hungry. I'm hungry. I'm hungry. ආවා ඉතින් අලි ටික බලන්න කියලා. ගොයන් කපලා මුළු කුඹුරු යායම එක කුඹුරක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. එකම එක කුඹුරක් කට්ටිය ඔක්කොට මේ කුඹුර රකින්න වෙලා තියෙන්නේ මේ රෑ මේ ටිකේම. රැක්කේ නැත්තම් කුඹුර නැහැ. මොකද වටේම කුඹුරු ටික කපලා තියෙන්නේ මේක විතර ඉතුරු වෙලා තියෙන්නේ වටේටම අලි. ඉතින් බහින අලි ටික බලන්න තමයි ආවේ. කොහොම වෙයිද දන්නේ නේ සුදු. හැංගිලා ඉන්නේ අලි ටික එළියට ගන්න අපි මේ දන්නවා. යමු ඉස්සරහටම වෙලමැද්දෙන් පාර නම් හොඳටම අවුල් වෙලමැද්දෙන් යන්න තියෙන්නේ ගිහිල්ලා බලමු හැංගිලා ඉන්න අලි ටික එළියට ගන්න මේ දවස්වල අලි ටික බයිති පොඩ්ඩක් හොඳටම හවස් වෙනවා මොකද තාම ගොයන් කැපිලා ඉවර නැහැ නේ මේ දවස්වල අලි කීයක් විතර ඉන්නද මේක I'm not going to be able to do it. කරුල් වෙනවා කියන්නේ අලියගේ ටයිම් එක. අම්මා. අලිය නෝ කැගන්න බා. මේක. අන්න පිපිද. අනා. පිපිද. අලිය පිමින සද්ද හොඳට ඇහෙනවා. මං හිතන්නේ පැටව හරි මොනව හරි ඇති ඒක තමයි පිඹින්. ඇහෙනවනේ. පැටව ටිකයි ලොකු වෙච්චු පැටව ටිකයි ඔක්කොම එකතු කරගෙන ඉතින් දැන් ඉතින් ගම කන්න තමයි යන්නේ. මොකද ඉතුරුලා තියෙන කුඹුරු ටික කාලා ඉතින් උදේ පාන්දර වෙද්දී ආයෙත් කැලේ ඇතුළට රිංගන්න බලාපොරොත්තු වෙන තමයි දැන් ඉතින් එළියට බහින්නේ. ඔන්න ඉතින් අලි රංචුව දැන් ටිකෙන් ටික එළියට බහිනවා. ඇත්තටම මේ කොහෙද? මේ තමයි කලාවැවට ළඟ පැත්තක්. ඉතින් මේ දවස්වල කලාවැව වතුරෙන් පිරීලා හින්දා මෙයාලට ඉන්න තියෙන්නේ කොහේ හරි මේ එළියේ කැලේ එක තමයි. ඉතින් මේ ජීවිතේ නම් එච්චර ලෙහෙසි නෑ මෙයාලට. ඇහෙනව නේද ඔයාලට පිටිපස්සෙන් ඇහෙන සද්ද? ටැටර් බයික් හැම එකක්ම. අලි ටික බහිනවා එහා පැත්තේ. පේනවනේ. අලි ටික බහිනවා. ගමේ කට්ටියත් ඇවිල්ලා ඉන්නේ බලන්න කොච්චර ගම කෑවත් රැයට එළියට ඇවිල්ලා. අලි ටික බලන්න නම් අමතක කරන්නේ නැහැ කවුරු. අපි හැමදාම හොඳටම දැකපු දෙයක් තමයි මේ අලි. පාක් එකක ඉද්දී ගමක ඉද්දී හැසිරීම සෑහෙන්න වෙනස්. සමහර වෙලාවට මෙයාලා ගංවලට ඉද්දී ටිකක් බයයි, හොඳටම බයයි. හැබැයි පාක් එකේ ඉද්දී අපි වාහනේ ළඟටම යනවා. පාක් එක ඇතුලෙන් කොච්චර ළඟකට යන අලියෙක්ට නැත්තම් ඇතෙක්ට වුණත් අපි එළියේදී හම්බුනහම එයාලට දැනෙන්නේ එක වෙනමම ෆීලින් එකක්. ඒකට හේතුව තමයි මේ ගං ආශ්‍රිතව මෙයාලා ගෙවන්නේ වෙනමම ජීවිතයක්. බලන්න අලි කොච්චර ලොකු රංචුවක් ඉන්නවද කියලා. මෙයාලගේ මේ පුංචි පැටව් වට කරගෙන හැමදාම ඔන්න ඉතින් එළියට බහින තනින්ම වෙනදා පුරුදු විදිහටම මෙයාලා වෙලට බහින්නයි යන්නේ. උදේට අලි බලන එකයි හවසට අලි බලන එකයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක වෙනස්ම අත්දැකීම් දෙකක්. අත්දැකීමෙන් කියන්නේ ඔයාලත් බලන්න ඒක ඇත්තටම වෙනස්ම අත්දැකීම් දෙකක් කියන්නේ හේතුව තමයි එයාලා උදේට වැඩිකල් එළිය රැඳිලා ඉන්න අවස්ථාවක්
දෙන්නෙම නැහැ. කොයි වෙලෙත් හදන්නේ කැලේ ඇතුළට ගිහිල්ලා නිදාගන්න. හැබැයි හවසට මෙයාලා සෑහෙන වෙලාවක් ගන්නවා ඕපන් ඒරියා එක ඉඳලා එළියට එන්න. ඔන්න ඉතින් අලි සේරම ටික ටිකෙන් ටික බැස්ස වෙල් යායට. දැන් හැබැයි 5:45 විතර හවස. වටේ කට්ටිය ගොඩක් හිටපු හින්දා මෙයාලා සෑහෙන වෙලා ගිහිල්ලා තමයි වෙල් යායට බැස්සේ. ඉතින් මේ වෙල් යායේ මෙයාලට කන්න සෑහෙන කෑම ජාති මේ වෙද්දි නම් තියෙනවා. මොකද මේ කුඹුරු ටික කැපුවා විතරයි. මම පටන් ගද්දිම කිව්වා වගේ මේ වෙල් යායටම ඉතුරු වෙලා තියෙන්නේ එකම එක කුඹුරු කෑල්ල. ඉතින් රෑවෙද්දී මෙයාලා ඒක ටාගට් කරගෙන තමයි වෙල් යායට බහින්නේ. ඉතින් ගමේ මිනිස්සුන්ගේ එකමුතුකම කොහොමද කිව්වොත් කපපු කට්ටියයි වෙලේ අධිකාරියෝයි හැමෝම ඉතුරු වෙලා තියෙන වෙල රකින්න හැමෝටම උදව් දෙනවා. ඒකයි සහයෝගීතාව කියන්නේ. මම නිතරම කියන්නේ මේ වනාලි රකින්න තියෙන්නේ වනජීවියට නෙමෙයි. නැත්තම් මේ ගමෙන් ඈත Facebook page එකක් හදාගෙන නැත්තම් වෙන මොනවා හරි වීඩියෝ එකක් කරගෙන මේ අලි පෙන්නන මිනිස්සුන්ට මේ අලි රකින්න බෑ. අලි රකින්නවා නම් රකින්න තියෙන්නේ අලියාගේ බැටකන මිනිස්සුන්ටම විතරයි. මොකද මෙයාලයි මිනිස්සුයි විතරයි ගැටෙන්නේ. අපි ඒකයි නිතරම කියන්නේ අපි ගොවියට මේ අලියව සල්ලි කරලා දෙන්න ක්‍රමයයි අපි හොයන්න ඕනේ. අපිට එහෙම කරන්න පුළුවන් නම් මේ අලි රකින්නවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මම වගකීමෙන් කියන්නේ මේ වෙද්දි මැරෙන අලි ඝාතන වලින් 50%කට එහා අපට නිශ්චිතවම අඩු කරගන්න පුළුවන් මේ අලියව මුදල් කරලා අපට ගොවියට දෙන්න පුළුවන් නම්. ඒකට තියෙන එකම මාර්ගය තමයි සංචාරක ව්‍යාපාරය. දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන්. හැබැයි මේ වෙද්දි අපි පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක සාර්ථකව කරගෙන යනවා. ඔන්න ඉන්නවා නිමුන්ලු දෙන්න වගේ. එයාලගේ වීඩියෝ එකක් අපි වෙනමම ගේන්න. ඔන්න ওই විදිහට තමයි අලි ටික ගියේ. දැන් ගමට ගියා. ඉතින් අපි යන්ඩයි හදන්නේ. රෑ ඉන්න කියලා තමයි යාවේ. උනට හරි අමාරුයි මේ දවස්වල පොඩ්ඩක්. වවුලෝ ටිකක් ඇවිල්ලා ගස්සල වහන ටයිම් එක දැන් පේනවනේ ඉර බැහැගෙන යනවා. මිනිස්සු ගිනි මැල ගහලා තියෙන්නේ ඈත. අලි ටික එනකොට මොකද මේ කුඹුරු කැල්ල දැක ගන්න ඕනේ. අලි දැක්කද? අලි කී දෙනෙක් දැක්කද? දැක්කා. ගොඩක්? එලිෆන්ට්ස් දැක්කා? දැක්කා. කොහෙද ගියේ එලිෆන්ට්ස්ලා? යා පැත්තේ යා. ඉතින් මේ ඔයාලටත් මේ තැනට එනවා නම් එන්න පුළුවන්. මගේ කන්ටැක්ට් නම්බර් එකට කෝල් එකක් දෙන්න. මම එන විදිය කියන්න. මොකද ඇත්තටම බලන්න පුළුවන්. මේ වගේ දේවල් තමයි අපි ප්‍රොමෝට් කරන්න ඕනේ. මේ ගමට සංචාරක ව්‍යාපාරයෙන් කීයක් හරි එනවා නම් මම ඇත්තටම සතුටුයි. මොකද මේ මිනිස්සුන්ට මේ අලින්ගෙන් රුපියලක් හරි හොයාගන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් අපි අදට සමු අරගෙන නැවතත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට බායි කියන්න හදන්නේ. ඉතින් ආයෙත් හමුවෙමු. Bye.